හොඳයි අපි ගීතයට කලින් ඔබට සඳහන් කළා කතා කරන ඊළඟ කාරණේ දේශපාලනිකයි කියලා. හැබැයි ඒ සාම්ප්‍රදායික දේශපාලනය නෙවෙයි. අපිට දේශපාලනය කියලා කිව්ව ගමන් මතක් වෙන්නේ අපේ රටේ පක්ෂ දේශපාලනයනේ. පක්ෂත් එක්ක දේශපාලනය නැත්තම් රට කරන වැඩේ කරන්න සිද්ධ වෙන තැන් තියෙනවා සැබෑව. නමුත් මේ දේශපාලන ක්‍රමය බොහෝ තැන්වල දැන් විවේචනයට ලක් වෙමින් තියෙනවා. ඒ නිසා රටට ගැළපෙන ක්‍රමය, ලෝකයට ගැළපෙන ක්‍රමය වර්තමානයේ රටේ පවතින තත්ත්වයන් හමුවේ අපි පාඩම් ඉගෙන ගන්න අනාගතය සඳහා යන්න අවශ්‍ය නම් ඒ සඳහා මේ දේශපාලන දැක්ම ටිකක් වෙනස් වෙන්න ඕන කියලා බොහෝ දෙනා කියනවා. ඒ නිසා අපි ශනිදා අයබෝන් වැඩසටහනට අද එකතු කරගත්තා. ජාතික සමගිය උදෙසා ප්‍රාදේශීය දේශපාලනඥයේ දේශපාලනයේ මැදිහත් වීම කියන මාතෘකාව ඔස්සේ මේ සාම්ප්‍රදායික දේශපාලනය ගැන ටිකක් කතා කරන්න. ඇවිල්ලා ඉන්නේ ගොඩකවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රියන්ත බණ්ඩාර සභාපතිවරයා. ප්‍රියන්ත බණ්ඩාර මහත්මයා ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. සියලු ප්‍රාදේශීය සභාවල වගේම ඔබතුමාගේ ප්‍රාදේශීය සභාවෙත් තව කාලය තියෙන බොහොම කීපය මාස කීපයනේ. ඔව් මාතු වෙනකොට මාත් වලට කලින් විසිරවීම අයිති තියෙනවා මැතිවරණ කොමිසමට. දේශපාලනයට ඇවිල්ලා කොච්චර කාල වෙනවද? දේශපාලනේ තනතුරු දැල්වේ මම උපසභාපතිවරයෙක් හැටියට කටයුතු කරා. ඊට පස්සේ මේවා තමයි සභාපතිවරයෙක් හැටියට පත් වෙලා වැඩ කටයුතු කරේ. මම ඔබතුමාගෙන් ඔබතුමාගේ දේශපාලන පක්ෂය ගැන අහන්න යන්නේ. මතවාදී කුමක් වුවත් මේ රටේ සිවිල් පුරවැසියෙක් විදිහට අහන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා ටික අහන්න. ඔව්. ඔබතුමා කුඩා කාලේ මේ රට හඳුන්වන්නේ නැති නේක විදිහකට. ඒ කාලෙත් ඔබතුමා කියන්නේ මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා නේද? රචනා හැම වෙලාවෙම සාගරේ මුතු ඇටය කියලා නේ කිව්වේ. ඔව්. ඊට පස්සේ අපි සංවර්ධනයේ පැත්තෙන් අර්ථ දක්වනකොට කියන්නේ නැති සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. අපි ඊයේ පෙරදවණකන් එහෙම කතා කළා. දැන් අපි ඊට වඩා පල්ලෙහාට ගිහලා කතා කරන්න වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ? අපිට මුලින්දලා ආරම්භ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. දැන් අපිට සර්වජන ඡන්ද බලය ලැබිලා දැන් අවුරුදු 70ක් වගේ කාල සීමාවක් තුළ මේ රට අපි දේශපාලකින් දොස් කියන නෙවෙයි මමත් ප්‍රාදේශීය දේශපාලඥෙක් හැබැයි අපිට පේන මානේ දැක්කහම අපිට හිතෙනවා අපේ රට ජාතික ප්‍රතිපත්තියකට ගමන් කරපු රටක් නෙවෙයි කියලා. ඒ නිසා මේ තත්ත්වයට පත් උනායි කියන හැඟීමක් මට පෞද්ගලිකව තියෙනවා. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි කියන මතේ මම ඉන්නවා. දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. මේක හරි පළල් අදහසක්ද? මොකක්ද වෙන්න ඕනේ? සම්ප්‍රදායික දේශපාලන රටාවක් තියෙනවා. දැන් ආසියාවේ රටවල් ගත්තාම පුද්ගලික චරිතවලට එහෙම නැත්නම් ඒ වගේ කාරණාවලට මම හිතන්නේ පාර්ලිමේන්තුවට වෙන්න පුළුවන්, පළාත් සභාවට වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් පළාත් පාලන ඇතුළට නියෝජිතව පත් කරන්නේ. ඉතින් මේ හිඳ මම විශ්වාස කරන තව මතයක් තමයි අපේ රටේ මිනිස් ජනතාවගේ දේශපාලන විඥානයේ දියුණුව යුතුයි කියන කාරණේ. දැන් අද වෙනකොට විවෘතව කතා කළොත් කියනවා 225 පයි කියලා. දැන් දේශපාලඥ ප්‍රතික්ෂේප කරනවා. එහෙම මතයක් තියෙනවා. ඉතින් ඒකට හේතුවයි දැන් සමහරවිට අපි හිතුවොත් දැන් ඊළඟට අපි මහමැතිවරණයක් තිබ්බොත් ඔබතුමා හිතනවාද මේ 225ම එවන්න නැතුව ඉඳී කියලා. ඒ නිසා තමයි මම කියන්නේ මේ දේශපාලන සංස්කෘතිය සහ මිනිසුන් දේශපාලච්චයන් හරි එහෙම නැත්නම් තරඟ කරන කවුරු හරි ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා ඒකේ වගකීමක් ජනතාවටත් තියෙනවා. අපේ රටේ එක්තරා විදිහකින් හුරුවක් තියෙනවාද කියලා හිතනවා. දේශපාලනය කියලා කිව්වහම ඔබතුමාලා වගේ අර ඡන්දේ ඉල්ලන අපේක්ෂකයාට අපි ලඟු වෙනවා. අපි දේශපාලනිකයි නේද? ඡන්දේ දෙන අපි දේශපාලනික සම්බන්ධයි. හැම පුරවැසියෙක්ම. හැබැයි අපි මේකෙන් වියුක්ත වෙනවා. වගකීම ඔබතුමාලාට පවරනවා. පවරලා බලාගෙන ඉඳලා ඉතින් පත් කරලා යවනවා. ඊට පස්සේ දුක් වෙනවා. එහෙම නැත්නම් පශ්චාත්තාපයට පත් වෙනවා. ඉතින් ඔක තමයි වෙන්නේ. ඒකට හේතුව මේ මැතිවරණ ක්‍රමය වෙන්න බැරි නැද්ද? බොහෝ දුරට බලපානවා. දැන් දැනට තියෙන සමාන මනාප ක්‍රමය ගත්තාම දැන් ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක් හරි අපේක්ෂකයෙක් හරි හිටියොත් හැබැයි දැන් අද මැතිවරණකට ගියාම දැන් පහුගිය වකවානුවතල මේ තිබුණ අපේ ඉතිහාසය ගත්තාම මේ මැතිවරණ සියල්ලෙම මුදල් මත අපි වියදම් කරන මුදල් මත තමයි මේ පුද්ගලයා පාර්ලිමේන්තුව රෝ ඒ ආයතනයට යනවද නැද්ද කියලා තීන්දුව වෙන්නේ. ඉතින් ඒක ජනතාවගේ වගකීමක් තියෙනවා හොඳ පුද්ගලියව තෝරලා යවන්න. ඔබතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාත් මේ වෙනකොට මුදල් වියදම් කරනවා. මගේ පෞද්ගලික චරිත වර්ධනය කරගන්න දේශපාලනයට සඳහා මුදල් වියදම් කරනවා අඩුයි. සමහරලාට ඉතින් ජනතාව ප්‍රතික්ෂේප කරත් අපි ගෙදර යන්න ඕනේ. ඉතින් ඒක දැන් බොහෝ වෙලාවට වැඩ කරයි කියලා ඡන්දය දෙන ස්වරූපයක් රටේ නැහැ. ඒ
මැතිවරණ කාල සීමාව තුළ අපේක්ෂකයා ක්‍රියාත්මක කරන ආකාරය බලපානවා අපේ රටේ දේශපාලන ජයග්‍රහණය කරන්න. දෙහිම වාතාවරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අර පාලන කාලය දැන් ප්‍රාදේශීය සභාවක් ගත්තොත් ඔබතුමාලට තියෙන අවුරුදු 6ද? 4යි. 4යි. පාලන කාලය අවුරුදු 4යි. මධ්‍යම ආණ්ඩුවක සාමාන්‍යයෙන් 5යි. 5යි. ජනාධිපතිවරයාගේ කාලය අවුරුදු 5යි. මේ වගේනේ. එතකොට මේ කාලය ඉවර වෙන්න කලින් නැත්නම් ඒ කාලය ආරම්භ කරපු දවසේ ඉඳලා ඊළඟ කාලය ගැන හිතලා තමයි වැඩ කරන්නේ නේ පක්ෂයක් විදිහට ඔබතුමාලා වැඩ කරන විදිහද නැත්නම් ඔබතුමාලාට පක්ෂයක් කියනවාද එහෙම වැඩ කරන්න කියලා නැත්නම් පෞද්ගලිකව හිතනවාද ඊළඟ පාලනය වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන කියලා නෑ පක්ෂයකින් කියන්නේ නෑ දැන් තමන්ගේ පුද්ගල චරිතය වර්ධනය කරගෙන ඊළඟ මැතිවරණයට යන්න ඔබතුමාලා ඇස් වෙන්න කියන එක නෙමෙයි පක්ෂයෙන් කියන්නේ පොදුවේ ජනතාවට සේවය කරන්න කියන කාරණේ ඉතින් හැබැයි බොහෝ වෙලාවට අපේ රටේ වෙන්නේ ඒක තමන්ගේ ඊළඟ මැතිවරණය කොහොමද ජයග්‍රහණය කරන්න ඒ සඳහා ගොඩනගා ගන්න කොහොමද කියන මතය යන්නේ. හැබැයි අපි දැන් සමහර තීන්දු තියෙනවා දැන් මගේ ආයතනයේ මම ප්‍රධානී හැටියට මම ගන්න තීන්දු සමහරලාට නීරස වෙන්න පුළුවන් වර්තමානයේ. හැබැයි අපි ඉස්සරහා ගැන හිතලා ජනතාව සහ ආයතනය ගැන හිතලා ගන්න තීන්දු ජනතාවට බොහෝ කාලයක් ගිහිල්ලා බලපානවා. හැබැයි ඒක ජනප්‍රිය තීන්දු නොවෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය තීන්දු ගැනීම මත ආයතනය කඩා වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනතාවට ඒකේ ප්‍රතිඵල අත්විඳින්න කාලයක් ගිහිල්ලා. ඒ නිසා එහෙම අර බොහෝ වෙලාවට ජනතාවගේ පුරුද්දක් තියෙනවා ජනප්‍රිය තීන්දු මතම අපේක්ෂකයා ජයග්‍රහණය කරනවද නැද්ද කියලා තීන්දු කරන එක. ඒ නිසා බොහෝ දේශපාලඥයින් ජනප්‍රිය තීන්දු ගන්නවා. මෙච්චර කල් එහෙම තමයි වෙලා තියෙන්නේ. නැත්තේ නෑ. හොඳ දේශපාලඥයෝ ඉන්නවා. ඒ මම මේ මම අංග සම්පූර්ණයි කියන එක නෙවෙයි මම කියන්නේ. මේ රටේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා ඉඳලා පටන් ගත්ත කාලේ ඉඳලා මේ රට සේවාවන් කරපු හැම පක්ෂකම නායකයෝ ඉන්නවා නැත්නම් ඒ අය මොන මොනවා හරි මේ රටට කරලා තියෙනවා ව්‍යාපෘති වෙන්න පුළුවන් නැත්නම් රටේ යම් යම් අනපනත් වෙන්න පුළුවන් මේ සියල්ලම ක්‍රියාත්මක කරපු නායකයෝ මේ රටේ සෑම පක්ෂකම ඉන්නවා නැත්නම් ඒ කියන්නේ යහපත් දේවල් වලට ඡන්දදායකයාගේ ඉඩක් හොඳටම තියෙනවා නැත්නම් නෑ කොටසක් ඉන්නවා යහපත් දේවල් කියලා අදහස් කරේ වෙන දෙයක් නෙවෙයි අර බුදුමා කිව්ව ජනප්‍රිය කියන වචනේ තේමා කරගෙන ඒ කියන්නේ ජනප්‍රියත්වය සඳහා කරන්න පුළුවන් නේ ජනප්‍රිය කියන දේ හොඳ වෙන්න බෑනේ ඒ ජනප්‍රියත්වයේ ඡන්දදායකයා දිනා ගන්න කරන ඇතම් දේවල් අර කිව්වා වගේ දීර්ඝ කාලිනව සමාජයට අහිතකර වෙන්න පුළුවන්. ඔව්. එහෙමම අවශ්‍ය නැහැ කියලායි ඔබ කියන්නේ. ඡන්දදායකයා දිනා ගන්න ඕනතරම් වෙනත් ක්‍රමවේද තියෙනවා. ඔව් දැන් සමහර වෙලාවට ජනප්‍රිය තීන්දුවක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒක බලාගෙන ඒ සඳහා සහයෝගය දක්වන පිරිසක් ඉන්නවා. ඒක නැත්නම් නෑ. අපේ රටේ එහෙම කොටසක් ඉන්නවා. මේ තීන්දුව හොඳයි. මේක ඉදිරියට අනාගතයට බලපාන තීන්දුවක්. මේ කාරණේ හොඳයි කියලා ඉන්න ජනතාවේ කොටසක් ඉන්නවා. නැත්නම් නැහැ. සාමාන්‍යයෙන් ජාතික තලයේ ඉන්න දේශපාලඥයෙකුට වඩා ප්‍රාදේශීය තලයේ ඉන්න දේශපාලඥයෙකු විතර ඔබතුමාට සමීපයි ඉන්නේ අර කියන ප්‍රාදේශීය මේ ඡන්දදායකයා බොහෝ දුරට පළාත් පාලන ආයතන වල ඉන්න නියෝජිතව තමයි බිම් මට්ටමේ ජනතාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ අයකෙත් උවමනාවක් තියෙනවද මේ දේශපාලන සංස්කෘතියක්? ඔබ දේශපාලඥයෙක් විදිහට කියන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ කියලා. ඒ ඡන්දදායකයාත් කියනවද එහෙම දෙයක්? අනිවාර්යයෙන්ම තියෙනවා. රටේ සමස්ත ජනතාවගෙන් වැඩි කොටසක් බලාපොරොත්තු වෙනවා අලුත් දේශපාලන සංස්කෘතියක්. දැන් ගත්තහම දැන් අපේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා අපිට ඡන්දකාලේ දකින්න පුළුවන් හරි ලස්සන්ට හදපු ප්‍රතිපත්ති ප්‍රකාශන මේ පක්ෂවල ප්‍රතිපත්ති බොහොම හොඳයි එකකවත් නරකයක් නැහැ මේ සමහර ගාවට අපි ගිහිල්ලා ඒවා බෙදා හරිනවා මේ ඉලෙක්ෂන් කැම්පේන් කරද්දී මෙතන ව්‍යාපාර කරද්දී හැබැයි මම හිතන්නේ ඒවා මිනිස්සු කියවනවයි කියලා ජනතාව කියවනවයි කියලා හැබැයි ඒක ඒ තරමට ඒක සම්ප්‍රදායික බවට පත් වෙලා තියෙනවා දැන් ඒ නිසා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම මම හිතන්නේ සිද්ධ වෙනවද නැද්ද කියන කාරණේ තමයි බලන්න ඕනේ. කොටින්ම කිව්වොත් අර ඔබතුමා කියනවා වගේ අපේ රටේ දේශපාලන පක්ෂ බලයට එන්න ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ජයග්‍රහණය කරලා බලයට ආපු දවස් ඉඳලා ඒ දේවල් කරා නම් අපේ රටට අද මේ වගේ තත්ත්වයක් අත් වෙන්න විදියක් නැහැ. අර හුද්දික් ප්‍රකාශයක් පමණක් බවට පත් වෙලා තියෙනවා කොතන හරි තැනකදී. ඒක මම මේ වර්තමාන පාලනයටවත් ඉන්න දේශපාලන දොස් කියනවනේ ආරම්භ කරපු දවසේ ඉඳලා සියලු දෙනා මේකට වගේ කිව්ව යුතු එක්තරා විදියකින් අපිත් අඩු වැඩියෙන් අපිත් වගේ කිව්ව යුතු ඇති අනිවාර්යයෙන්ම කොහොමද ගොඩකවල ප්‍රාදේශීය සභාව පැත්තේ ඔබතුමා මොනවද අර කියන ජනප්‍රිය නොවන තීන්දුව අරගෙන මිනිසුන්ට සේවය කරලා තියෙනවද මොනවද කළේ මං හිතනවා මං ගත්තු තීන්දුව ජනප්‍රිය සහ අනිපැතරත් යනවායි කියලා මම විශ්වාස කරනවා දැන් බොහෝ වෙලාවට අපිට තියෙන්නේ පළාත් පාලන ආයතනයක අපේ පනත හැටියට උපතේ සිට මරණය දක්වාම යන සේවාවන් පවත්වන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය එතනින් ගියාම ප්‍රදේශයේ
පිරිසුදු භාවය ආරක්ෂා කරන කටයුතු ඒ කියන්නේ අපි කෙලින්ම කිව්වොත් කුණුව දිනක ඉඳලා පවා කෙනෙක්ගේ මරණයට පත් වුනාම ඒක ආදාහනය දක්වාම කොටසක් පැවරලා තිනවා පළාත් පාලන ආයතනයේ. ඉතින් ඔය අතරමැද බොහෝ සේවාවල් අපිට පවත්වා ගන්න සිද්ධ වෙනවා. ඒ කටයුතු දියුණුවෙන් පහසු සහ මිනිස්සුන්ගෙන් අපි බදු අය කරගන්න. වරිපණම් වෙළඳ බලපත්‍ර මේ වගේ දේවල් අය කරගන්නදී අපි ඒ ලබන ආදායමෙන් ඒ අවශ්‍ය සේවාවන් ලබා දීම අපේ යුතුකමක්. සමහ විශ්වාස කරනවා මේ කාල සීමාව තුළ අපිට යමක් කරන්න පුළුවන් නැහැ කියලා. ගොඩක වෙල කියලා කියන්නේ කොහොම ජන සංහතිය සංයුතියක් තියෙන අපේ ඇත්තටම සියලු ජාතින් බඳන්නේ සියලු ජාතින් නෝ දැන් මගේ ගොඩ කෙවල නගරයේ සහ රක්වාන නගරය කියලා කොටස් දෙකක් තමයි දන්නවා සිංහරාජ මායිම රක්වාන දැන් ඉතාමත් ලස්සනයි හොඳ පරිසරයක් තියෙන අපිට විනාඩි 15ක් ගොඩ කෙවල ටිකක් මධ්‍යම දේශගුණයක් තියෙන ප්‍රදේශයක් පොඩ්ඩක් එහාට ගියාම ටිකක් කර්කශයි හැමිලි පිටිය ප්‍රදේශය දක්වා තියෙන කොටසක් රක්වාන ප්‍රදේශයේ අපිට ගොඩ කෙවල ඉඳලා විනාඩි 15ක් 20ක් ඇතුළත නොරෙලි වගේ දේශපාලන මේ දේශගුණික කලාපයට යන්න පුළුවන්කම තියෙනවා සංචාරක අතින් දියුණු කරන්න පුළුවන් හොඳ පළාතක් සීතල පළාතක් ඒ රක්වාන නගරය තුල ජාතින් තුනම ජීවත් වෙනවා සිංහල ද්‍රවිඩ සහෝදරවරු මුස්ලිම් සහෝදරු මේ සියල්ලම ජීවත් වෙනවා කොහොමද ඒකේ තියෙන සාමූහිකත්වය හොඳ සාමූහිකත්වයක් තියෙනවා මට මතකයි මුතුමර මතක ඇති සහරාන්ගේ සිද්ධි කාල සීමාව තුල කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ දැන් එහෙ පල්ලි කතෝලික පල්ලි ක්‍රිස්තියානි පල්ලි කීපයක් තියෙනවා මුස්ලිම් ජාතින් ජීවත් වෙනවා අපි ඒ සියල්ලම අපි එකතු වෙලා ඒ සඳහා මූණ දුන්නා කිසිම කෙනෙකුට හිතරි දෙන්නවත් වචනයක් භාවිතා වුණේ නැහැ රක්වන ප්‍රදේශයේ දැන් ඒ තැනට ජනතාව එකතු කරගෙන යන්න ඔබතුමා වගේ අයට ලොකු වගකීමක් තියෙනවානේ ඒ වගකීම් සහගත වැඩේ කළේ කොහොමද මේ මිනිස්සු එකතු කරගෙන සියලු දෙනාම සම්බන්ධ කරගෙන හැමෝම කෙරේ හැමෝම මේ මනුෂ්‍යත්වයෙන් හිතන්න පුළුවන් මානසිකත්වයක් ඇති කරගෙන අපේ රටේ වෙන්න ඕනේ ඕකයි. දැන් උතුර ගත්තාම මගේ පෞද්ගලික මතේ උතුරේ ඉන්න දේශපාලඥයෝ කැමති නැහැ ඒ ඒ පළාතේ මිනිසුන්ගේ ප්‍රශ්න. ඔබ වෙත කිනීමේ සාදර අනුග්‍රහය ඔබගේ සියලු ණය අවශ්‍යතා සඳහා TGS Investment වෙත පියන ගන්න. ආයුබෝවන් සියලු ධන හට වාසනාවන් ආයුබෝවන් සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව ගිය කතිකාවක් අපි කරමින් ඉන්නේ ගොඩකවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහත්මයා සමග. ඔබතුමා ජාතික සමගිය ගැන කතා කරන්න ගිහිල්ලා යාපනයෙන් නැවතුනේ. උතුරු නැගෙනහිර ගත්තාම අපි දැක්කා මේ අවුරුදු ගානක යුද්ධයක් තිබ්බා. ඒක අවසන් කරන්න පුළුවන් වුණා. යුද්ධය අවසන් කිරීම මතම අපි විශ්වාස කරන්නේ ජනතාව අතර විශ්වාසය ඇති වෙයි කියලා. ඒ යුද්ධය අවසන් කළ යුතුයි. ඒකේ කළ යුතුව තිබුණා. හැබැයි අපි දැකපු දෙයක් තමයි උතුරේ ප්‍රශ්න විසඳනවට එහෙවයි ඉන්න සමහර දේශපාලඥයන් කැමති නැහැ. හැමදාම උනේ එහෙ ඉන්න ජනතාව ද්‍රවිඩ ජනතාව බහුතරයක් ඉන්නේ ඒ අයට එතනින් එළියට එන්න ඉඩක් දුන්නේ නැහැ. ඒ අයගේ ප්‍රශ්න විසඳනවට කැමතුන්නේ. ඒ ප්‍රශ්න සියල්ල ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට අරගෙන ඒගොල්ලෝ ජයග්‍රහණය සඳහා භාවිතා කළා විතරයි. ඒ නිසා අපි ඉගෙන ගන්න දෙයක් තියෙන අපිට අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා සමහර ජාතිවාදී ප්‍රශ්න වෙන්න පුළුවන් මේ පොඩි සිද්ධියක් දැන් මට මතකයි මාතර ප්‍රදේශයේ බේරුවලත් ඒ තත්ත්වය ඇති වුණේ මාතර ප්‍රදේශයේ අනතුරක් සිදු වුණා බස් රථයක් සහ බයිසිකලයක් ඒ බයිසිකලය ආවේ මුස්ලිම් ජාතික සහෝදරේ බස් රථයේ සිංහල ව්‍යාපාරිකයෙක් මේක අනතුරටපත් වෙලා ඊට පස්සේ බස් රථයේ ගිනි තියන්න හදනවා මේ වගේ නොඑක් නොඑක් කාරණා ඇතුළේ අවසානයේ මේක ජාතිවාදී දක්වා ඇවිස්සෙන්න ගියා. හැබැයි ඒක ජාතික ප්‍රතිසන්දාන කාර්යාලයේ එයා කමිටු හදලා තිබ්බා. ඒ කමිටුව ඒකට මැදිහත් වෙලා ඒවා නිරාකරණය කරගත්තා. ඉතින් මේ වගේ දැන් බේරුවල සිද්ධිත් ඇති වෙලා තියෙන අතර බලපුවාම ඒ සිද්ධිය මුලට හොයාගෙන ගියාම පොඩි සිද්ධියක්. ඒක වැඩි දියුණු කරන කට්ටිය ඉන්න ඕනි තරම්.
පිරිසක් ඉන්නවා. අවසානයේ මේව නවතින්නේ අනතුරක් වෙන්න පුළුවන් බහිම් බස් වීමක් මේවා ගිහිලා අවසානයේ නවතින්නේ ජිනීවාවල. රටේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න සහ ජාතිවාදී ප්‍රශ්න කියලා. ඉතින් මේවා අවුලවන්න පිරිස ඉන්නවා. ඉතින් බොහෝ ප්‍රශ්න බලපුවාම ජාතිවාදී ප්‍රශ්න උද්ගත වෙලා තියෙන්නේ මේ ඇවිලීම මත. ඒ වයින් යැපෙන කොටසක් අපේ රටේ ඉන්නවා. කාගෙද වගකීම තියෙන මේ වගේ දේවල් අවුලවන්න පිරිසක් ඉන්නවා නම් අදටත් එහෙම වෙන්න පුළුවන්. අවුලවන්න ඉන්නවා නම් පිරිසක් රටේ ජනතාව විදිහට මොකද විශ්වාස කරන්න ඕනේ? කවුද විශ්වාස කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? බොහෝ දුරට දේශපාලච්චන් මේ පිටිපස්සේ ඉන්නවා. හැමෝම නෙවෙයි. තමන්ගේ ජාතියක් හෝ ආගමක් හෝ භාවිතා කරගෙන ඒ මිනිස්සුන්ව භාවිතා කරලා දේශපාලන බලයක් ගන්න උත්සාහ කරනවා නම් මං හිතන්නේ ඒක දේශපාලනය නෙවෙයි. ඒක විය යුතු නෑ. ඒ අසරණ වෙන්නේ අර අවසානයේ ජනතාව. මේ රටේ දැන් යාපනයේ උතුරේ යාපනයේ තිබුණා සිංහල භෝජන ශාලාවල්. ත්‍රිකුණාමලයේ තිබුණා. එකට ජීවත් වුණා. හැබැයි අලුත් පරම්පරාව මේව දන්නේ නෑ. අර ඉන්න දේශපාලච්ච වෙන්න පුළුවන් යම් යම් සමහර ආගමික නායකයොත් ඉන්නවා. ඒ අය එක්ස්ට්‍රීම් අය ඒගොල්ලෝ ඉතින් ඔළුවට දාලා තියෙන්නේ දැන් උතුරේ අලුත් පරම්පරාව නොදන්නව වෙන්න පුළුවන් සිංහල සහ ද්‍රවිඩ සහෝදරින් හැටියට කොහොම ජීවත් වුණේ කියලා. ඒ නිසා යවල් පාවිච්චි කරනවා. හැබැයි අද වෙනකොට අපේ නවීන තාක්ෂණයත් එක්ක අලුත් පරම්පරාවට අවස්ථාව ඇවිල්ලා තියෙනවා මේව පරිශීලනය කරන්න සහ මේ පිළිබඳ අවබෝධයක් තියෙන විශ්වෙම එකට තියෙන නිසා රවට්ටන්න ලේසි නෑ. මම විශ්වාස කරනවා දැනට අලුත් පරම්පරාවල් මේ කෙටවීම පිළිබඳ අවබෝධයක් තියෙනවා කියලා. ජාතික දේශපාලනයේ ඉහළ ස්තර ගණනාවකට ඔබතුමා එනවා නම් එන්න තව තියෙනවා. දැන් ඉන්න ප්‍රාථමික අවධිය කියලා අපි කියමුකෝ. ආ නේද? එහම හරිනේ නේද? මං කියන්නද? හරි හරි. මේ රට ගොඩනගන්න සුදුසුම වැඩපිළිවෙල මොකක් කියලාද ඔබ හිතන්නේ? මොකද්ද කරන්න ඕනේ අපිට? වචන දෙකයි තියෙන්නේ. ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි අපේ රටට. ඒක තිබුණේ නැහැ නේ මෙච්චර කාලෙ. අපේ ආසන්නම රට ඉන්දියාව. ජාතින් කොයිතරම් ජීවත් වෙනවද? ආගම් කීයක් තියෙනවද? අන්ත දුගී ජීවත් වෙනවත් බැරි පළාත් තියෙනවා ඉන්දියාවේ. හැබැයි ඒගොල්ලන්ගේ ආණ්ඩු මාරුණාට මොන පක්ෂ බලයට ආවත් ජාතික ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. අනිත් එක අපේ නිෂ්පාදන ආර්ථිකය. අපේ නිෂ්පාදන ආර්ථිකයක් බලවත් වෙලා නැහැ. දැන් මේ ජාතික ආර්ථිකයක් නැතිකම නිසා ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් විදිහට ඔබතුමා මේ වෙලාවේදී කරන වැඩ කටයුත්ත සමහරවිට නිෂ්ඵල වෙන්න පුළුවන් වෙනත් පාර්ශ්වයක් බලයට ආපු දවසට. ඒක තමයි ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ. දැන් සමහරවිට දෙයක් හිතනකොට නිකන් කලකිරීමක් වගේ ඇති වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම. දැන් මට හිතෙනවා දැන් මම දන්නේ නැහැ මම ඊළඟ වතාවේ පළාත් පාලන ඡන්දයට ජයග්‍රහණය කරයි ඉතිපත් අපිට කියන්න අනවයි කියන්න බෑනේ දිනයිද නැද්ද ඒ කාරණාද කවුරු හරි ආවොත් මම කරපු කාරණා ටික ප්‍රතිපත්තියක් විදිහට කරගෙන යනවා මම කැමතියි. ඒක ප්‍රියන්ත බණ්ඩාරගේ ප්‍රතිපත්තියක් නෙවෙයිනේ. ඒ ආයතනය සුසු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ඊළඟ නාගෙත් වගකීමක් වෙනවා. දැන් මම බොහෝ දේවල් වෙනස් කරගෙන සමහර හොඳ දේවල් මම ඒ විදිහට මේව ක්‍රියාත්මක කරගෙන ගියා. දැන් අමාත්‍යාංශයේ අමාත්‍යවරයා මාරු වුණාම හිටපු අමාත්‍යවරයා යම් කිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ පළදායි දෙයක් කරගෙන ගියා නම් ඒක ඉදිරියට රැගෙන යාම වගකීමක්. ඉතින් ඒක අමාත්‍යාංශක විතරක් නෙවෙයි මම කියන්නේ ජාතික ව්‍යාපෘතියක් මේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයි කියලා. අමාත්‍යවරයා මාරු වෙනකොට කෙසේ වෙතත් ආයතන ප්‍රධානීන් පවා මාරු වෙනකොට වෙනස් වෙන තැන් කොච්චර තියෙනවද? අධ්‍යක්ෂ මණ්ඩල මාරු වුණාමත් වෙනස් වෙනවා. ඒ රටක අපි බලාපොරොත්තු වෙනවා බොහොම සුඛිත මුදිත අනාගතයක්. ඒ දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා ඔබ කියන්නේ. ඔබට බැරිද ප්‍රාදේශීය මට්ටමේ ඉඳලා ඉහළ තැනකට ඔය වගේ sannivedanaya කරන්න? කියන්නේ එහෙම ඉඩක් තියෙනවද අපේ රටේ? ඔබතුමාට ඉහළට තොරතුරු අරගෙන යන්න ක්‍රමවේදයක් මේ දේශපාලන ව්‍යුහය ඇතුලේ? සමහර අවස්ථාවල ලැබිලා තියෙනවා. අපි අපි අදහස් කියන්න අපි ඉන්න අපි පක්ෂකෙන් ඇවිල්ලා තියෙන බලයට ඉතින් අවස්ථාවල අපිට ලැබිලා තියෙනවා අදහස් ප්‍රකාශ කරන්න. සාමූහිකව කාර්යයක් ගැන ඔබතුමා කියනවානේ ජාතින් අතර සාමූහිකත්වය තියෙන්න ඕනේ කියලා. අර ගමේ ජනතාවට සේවය කරන්න ග්‍රාමීය සාමූහිකත්වය සඳහා ප්‍රාදේශ සභාවක් ඇතුළෙත් සාමූහිකත්වය වැදගත්ද? මගේ පළාත් පාලන ආයතනය අපි ජයග්‍රහණය කරාට මේ අලුතෙන් තිබුණු පනතත් එක්ක අපි 90% අපි ජයග්‍රහණය කර හැබැයි පිහිටුවීමේදී තුලනය කර ගැනීමේදී අර බෝනස් සිස්ටම් එකත් එක්ක අපිට විශාල සටනක් දෙන්න වුණා. ඒ නිසා කරට කර ඉන්න සභාවක් මම ගෙනියන්නේ. හැබැයි මම දැකපු දෙයක් තමයි
ගෞරවයක් විදිහට කියව යුතුයි. ඒ සියලු දෙනා මගේ කාරණා සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා මට සහයෝගය ලබා දෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මම කරපු දේවල් වල වැරද්දක් නැහැ කියලා. දැන් විවේචන අදහස් දැක්වීම දැන් මගෙන් වරදක් වෙනවා නම් එයා ඒක මට කියලා. මට ඒක තේරුම් කරලා දෙන්න හරි සමහර දේවල් අපි සියලු දේන් පරිපූර්ණ නැහැ. නිවැරදි කිරීම සහ විවේචනය කියන්නේ දෙකක්නේ. ඉතින් ඒ අවස්ථාවවලදී මට එයා සහයෝගය දක්වලා මේ වෙනකල් ඒ සහයෝගයේ මගේ ස්වභාවය ඉන්න සබිකයන් සියලු දෙනාම ලබා දෙනවා. ඉතින් එයාගේ අදහස් උදහස් මට වටිනවා. ඉතින් ඒක මම හිතන හොඳ ආදර්ශයක් කියලා. සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයා බවට පත් වෙන කෙනා නගරාධිපතිවරු කෙනා හිතනවා තමන්ට මේ පාලන ප්‍රදේශයේ බලය තමන් තමා මේකේ ප්‍රධානියා කියලා හිතනවා. ඔබතුමාට අත්දැකීම ඇති, ඔබතුමාගේ නැතත් අනිත් අයගේ යාළුවෝ මිත්‍රයන්ගේ අත්දැකීම ඇති අපිට පේනවා. දැන් ගොඩක වෙල පැත්තේ ඔබතුමාත් හිතනවාද මම තමා ඒකාධිපතිය මට ඕන විදිහට තමයි මේ ඔක්කොම වෙන්න ඕනේ කියලාද ඔබතුමා හිතන්නේ? මම කවදාකවත් එහෙම හිතන්නේ නැහැ. මම හැම වෙලේම හිතන්නේ මට වගකීමක් බාර දීලා තියෙනවා කියන කාරණේ. මම තමයි චන්දියා මේ මම තමයි ඔක්කොටම උඩින් ඉන්නේ මම තමයි පළවෙනි පුරවැසියා කියන කාරණේ මම ඔළුවට අරන් මම හැම මොහොතකම යමක් කරන්න උත්සාහ කරනවා. සෝ මම මේක බලය මට බලය කියන එක මම එච්චර ආරෝපණය කරගන්න කෙනෙක් නෙවෙයි. මම තනතුරු දරලා තියෙනවා ඒ තරම්. ඒ නිසා මම මේක අනවශ්‍ය දෙයකට භාවිත කරන්නේ නැහැ. මොකද්ද ඔබතුමාගේ අනාගත බලාපොරොත්තු? දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඉතින් අපි කියපු ප්‍රතිපත්ති මත මේක දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයිද? දැන් පක්ෂ ගත්තාම පක්ෂවල ඇත්තටම ප්‍රතිපත්ති හැම පක්ෂකම ප්‍රතිපත්ති හොඳයි. හොඳ තිරසාර හොඳ යෝජනාවල් තියෙන පක්ෂ ප්‍රතිපත්ති තියෙන ඉතින් මේවා ක්‍රියාත්මක කිරීම තමයි කළ යුත්තේ කියලා මගේ මතය. දේශපාලඥයම අපි හැමතැනකම එක්තරා විදිහකින් හංවඩු ගහනවානේ. ඒකේ සැලකිය යුතු වගකීම කොහොට පැවරණ එක සාධාරණයි. නමුත් ජනතාව සහ නිලධාරීන් කියලා පාර්ශ්ව දෙකක් දෙපැත්තෙන් අනිත් පැත්තෙන් ඔබතුමාලාට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වෙන් හිටගෙන ඉන්නවා. ඒ අයගෙන් ලැබෙන සහයෝගය, ඒ අයගේ ජාතික ප්‍රතිපත්ති සඳහා තියෙන නැඹුරුව, ඒ අය මේ ක්‍රියාවලිය සඳහා මීට වඩා මැදිහත් වෙන්න ඕන කියන තැනකද ඔබ ඉන්නේ නැත්නම් ඊට වඩා වෙනස් මතයකද? අපේ රටේ රාජ්‍ය සේවයේ මම හිතන්නේ වර්ධනය වෙලා තියෙනවා 115කටත් එහා. මේකේ ඵලදායිතාවය කොච්චරද කියලා බලන්න ඕනේ. මේක කිව්වම මාතික තරහ වෙද දන්නේ නැහැ. ඉතින් අපි දැන් හොඳම උදාහරණය තමයි මම පැහැදිලි උදාහරණයක් කියන්න මේ රටට ආයෝජක වෙනකොට මට අත්දැකීම් තියෙනවා. ආයෝජකෙක් ආවහම ඒ ආයෝජකට සලකන්නේ කොහොමද කියන කාරණේ. අපි ආයෝජන මණ්ඩලයක් තියෙනවා. එතකොට ලොකු ඉන්වෙස්ට් ආයෝජනයක් කරන්න මේ රටේ අපි ආරම්භ කරද්දි ආයතන කීයකටද අපි යන්න ඕනේද? රාජ්‍ය ආයතන කීයකට ගියහම ඒ ආයෝජකයා උදාසීන වෙනවා. ඒ නිසා ඒ මම හිතන්නේ රාජ්‍ය සේවය මීට වඩා වර්ධනය විය යුතු ඒ එක පැත්තක්. ඊට අමතරව දැන් මම දේශපාලඥයෙක් කියලා මාව හඳුන්වනවානේ. මාව හොඳ නැත්තම්, මාව මේකට ගැළපෙන්නේ නැත්තම්, මේ කාල සීමාව තුළ මම වැඩක් කළ නැත්තම් ඔබතුමාලාට මේ අපේ ජනතාවට මාව ගෙදර යවන්න පුළුවන්. ඒ අයිතිය ඒ අයට තියෙන ඒ කාල සීමාව ආවම මේ රාජ්‍ය සේවකයා හොඳ හෝ නරක වුණත් ගෙදර යවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රාජ්‍ය සේවයේ ඵලදායිතාවය වැඩි විය යුතුයි කියන මතේ මම ඉන්නවා. 100ට යම් කිසි ප්‍රමාණයක් ඉන්න හොඳ නිලධාරීන් රාජ්‍ය සේවකයෝ. අපි ආයතනයකට ගියාම දැන් අපි රාජ්‍ය ආයතනත් එක්ක සම්බන්ධද මට මතක් කරන්න ඕනේ මගේ පළාතේ දිස්ත්‍රික්කයේ තුල අපිට සහායයක් ලැබෙන දෙන රාජ්‍ය ආයතන. ඒ වගේ ඒ සහයෝගය දෙන්න සියලු දෙනා කැප වෙනවා නම් ඒකේ වටිනාකම වැඩි. සාමූහිකත්වයක් ඇති වුණොතින් මේ රට කරවන කාර්යභාරයේදී දේශපාලඥයා සානිකුත් පාර්ශ්ව අතර අපිට අරබ කියන වෙනත්ම දේශපාලන සංස්කෘතියක් ඔස්සේ රටේ අභිමත ආර්දිෂ්ඨ කරගන්න පුළුවන් වේ. ඒ සඳහා අපි ඔබට සුබපතන. ඒ අලුත් විදියට හිතන මිනිස්සු තමයි ලෝකයට අවශ්‍ය වෙන්නේ. ප්‍රාදේශීය මට්ටමින් මේ වගේ මිනිස්සු ඔබ වගේ හිතන අය වැඩි වැඩියෙන් අවශ්‍යයි. අර පක්ෂ දේශපාලනයක් ඔළුවේ තියාගෙන ඒක ඔටුන්නක් කරගෙන යනවට වඩා බොහොම ස්තුතිවන්ත වෙනවා අපි අද සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. ගොඩක වෙන ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහත්මයා අපිත් එක්ක කතා බහ කළේ. එහෙමනම් ශනිදා අයබොන්නට සරණින් අපිට සමුගෙනෙන්න අවසර දෙන්න. යළි ලබන සතිය හමු වෙන බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා ඔබේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සතියක් බවට මේ සතිය පත් වෙනවා. ආයුබෝවන්.